मैं भिया ए माई सर कौन दे रमिया की वार विभाग प्रतिपाल हाँ पे वार विभाग प्रतिपाल दे सर ज्ञान मान सहिन महान जीव ना एक प्रतिपाल आपसे विभाग परीक्षक विभाग उत्तर दिन पेपर देखा एक विभाग अंक ये बलबु गुरुवर हिता नदी मे दाक्ष शिशुआ देवारा उत्तर लिया लगी इथिंग मैं लखनऊ दी पास कर ला आपे बिंदु आई विभाग अंकेशु आगे दुन उत्तर प्रश्न 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 पात्र आप एक विभाग अंके दाल फेल दाले वाला मामा हारी अम्मा हारी मित्र मोड़ कंकर मून बला हर गील वाला उत्तर मम की उत्तर टीका हर लिया सर ए बार अपूर्व डिब्बानी हेम प्रश्न में दक्ष शिशु आगे नाम फियाल दिब्बानी मेदंड फियाल के उत्तरे हरी मेदंड फियाल के उत्तरे यदि इलाक प्रश्न ए माई इलाक प्रश्न ए माई ए माई ए माई निमेरे दी फियाल के उत्तरे वो तो मैं लीला दिब्बी उत्तर विभाग पास हिंदी उदाहरण विरुद्ध पदे हरी सर मम दिमीना ऐसा पिंबिना
පොළවට බිබිනා අන්න හරි අන්න වචනේ හරි 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 භූමි තෙල් කලේයා එතකොට මේ අහසට විරුද්ධව තියෙන භූමි තෙල් අයියෝ ගුන් කනුවක් පුතේ ආදල් අහසට විරුද්ධ වචනේ තමයි පොළව ආ පොරව පොරව නෙවෙයි පොළව හා පොළව නේද දැන් ඉතින් මට පුතා කියන්නේ සීතල ආ උණුතුම ආ ගැහණු පිළිමි කොටියා කොටිච්චි වැරදි හරි නෑ වැරදි නෑ හරි නෑ ළමයි වැරදි නෑ තල් හරි කටවනු කට අදිනු ළමයි වාඩි වෙනු සල් හිට ගන්න මේ පියා අද අම්මා අයියෝ දෙයනේ ඕක නවත් ගන්නවා මේක පටන් ගන්නවා මං කිව්ව ළමිය කොටිච්චි කියන එක වැරදි කියලා මං කිව්වේ තාල් කොටිච්චි කියන එක හරි කියලා මේ සර් සුදු පුතාමි ඔය විරුද්ධ පද කිව්ව ඇති නේද ඇති ඇති තමයි මං කිව්වේ අර කොටියා කියපු එකට කොටිච්චි කියපු තැන ඉඳලා වැරදි කියලා මේ යෝද ඒ කීද කීද විරුද්ධ පද කියන්න ගත්තනේ මම කොහොමද දන්නත එහෙම එක මං හිතුවේ සර් දිගටම විරුද්ධ පද අහනවයි කියලා කලින් කියන්නේ බෑ අපරාදේ කියව හැම එකටම විරුද්ධ පදේ කියලා කිව්වහම කොහොම තේරුම් ගන්නවද FM Auto Pass. හොඳයි අපි දැන් යමු කතාවකට. අද මං කියන්න යන්නේ පුහුල් හොරා කරින් දැනි කියන කතාව. පුඩා දන්නවද කොරතුව? ආ දන්නාද? කොරතුවේ මොනවද තියෙන්නේ? ලීබඩුනේ තල්. මොනවද? ඇයිද අර මේ කතාවක් දින්නේ ගහට ගහ හම්බෙනවා කියලා. අයියෝ මේ මොරටුවක් ගැන නෙවෙයි මං කිව්වේ කොරතුව ගැන. ආ අර පොඩි කුරුල්ල කොකටුව. ගොකටුව නෙමෙයි ළමයා මේක ඇවිල්ලා මේ එලෝලු කොරටුව ඒ කියන්නේ එලෝලු වගා කරන තැන කොරටුව හා allele 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 දනෝයි තැලෝනේ තාල් ඒ කොරටුවේ හිටියා ගොවියෙක් මේ වඩු මාත්‍යෙක් නෙමෙයි නේද අයියෝ බියා මේ දැම්ම සුද්ධ සිංහලෙන් කිව්වනේ මේක මේ මොරටුව නෙවෙයි වඩු මහත්තු ඉන්න මේක කොරටුව කොරටුවේ ඉන්නේ ගොවියා හා allele allele තාල් තැලුනා තැලුනා දැන් ඒ කොරටුවේ තිබ්බා තේකඳා මේ පියාමේ කරුණාකර පැත්ත කරලා ඉන්නවා ළමයාට කොට මේක උගන්වන්න දීලා කියන්නක කියන්නක තල් මහත කොල්ලතුයේ තිබ්බේ කොරඩුවේ තිබ්බා පුතේ පුහුල් ගෙඩියක් අයියෝ සර් ඔතන පුහුල් ගෙඩියක් තිබ්බනම් කොරඩුව කියන්නේ අලුතෙන් හදාගෙන යන ගේ කියන අර්ථය එහෙමද ඇයි සර් ඔය මේ පුහුල් ගෙඩි තියෙන තරමක් තියෙනවා අලුතෙන් හදන ගෙවල් ලොඩ මේ ඉල්ලලානේ අයියෝ හැමතැනම පුහුල් ගෙඩි ඉල්ලලා ගාලා තියන්නේ මෙම නිවදත දෙවි බෙහෙතයි අලකයි මේකයි කියලා අයියෝ මේ ළමියෝ පුහුල් ගෙඩි කඩලානේ ඔය ගෙවල් හදනකොට ගෙවල් වල එල්ලන්නේ මං කියන්නේ එහෙම නෙයි මේ පුහුල් ගෙඩිය තිබුණේ කොරටුවේ වැලේ හෙදි වැලේද හෙදි වැලේ නෙමෙයි පුහුල් වැලේ දැන් සර් ඔය පුහුල් ගෙඩිය ලොකු එකක්ද ඔව් ඔව් කිලෝ 30ක් විතර බර එක සුදුදා තාත්තේ දැන් මේ බෝල් කිලෝ එක ගියද යන්නේ මාකට් එකේ ඇයි තාත්තේ ඇයි සුදු පුතා තැඹිලි කලන් කළුවරේ රෑට රෑට ගස්සනට වඩා කිලිම ගිහලා ඔය එල්ලලා තියෙන තැනින් පෝල් ගෙඩිය ලෑගෙන ගියා නම් හප්පී හොඳ ගානකට දෙන්න පුළුවන් නේ FM Auto Pass හොඳයි දැන් මම ගිය ගියා හිටියේ පුහුල් හොරා කඩෙන් ගනි මොකද පෝල් ගෙඩියනේ නම් විකාර කියනකොට වැතකලා ඉන්න පියා මම මේ පුතාට කී කීදී පූලරා කලින් දැනේ කියන කතාව අයිකද දැන් කලින් දැනගත්තා නම් ඇයි තල් මේ අයිතිකාරය හොරාව අල්ලගන්නේ නැත්තේ කලින් කවුරු කිව්ව දැනගන්නවා කියලා මං මේ කරෙන් දැනේ කියලා කර මේ තියෙන මේ කර තල් මේ ඕක මේ උරහිස නේද සෝල්ඩර් නේද හරි හරි කර කියන්නේත් ඒකදම තමයි හා හා එතකොට තල් දැන් කර කාර ගන්නවා කියන්නේ කරේ තියාන එනවයි කියන එකද මොකද්ද නෑ දැන් තල් කියපින්ද මං කිය කර කාර ගන්නවා කියන්නේ කරේ තියන් එනවා කියන එකද ඔව් ඔව් සුදු පුතා කර කාර ගන්නවා කියලා කරේ එල්ල ගත්තාම ආයි ගුරුත්වාකර්ෂණයේ තියලා බිමට බානම බොරු බොලාලගේ අම්මා පේන්නේ නැද්ද හරි හරි මේ ඔය කතාව දැන්නේ ඕන ඉතින් මේ පළාතේ හිටියා හොරෙක් ඔය හොරා ඔය පුහුල් ගෙඩියට ඇහ ගහගෙනම තමයි හිටියේ
සර් ඒ කියන්නේ ඔය මේ හොරා හිටියේ කොරටුවි බෝඩ් වෙලාද කොරටුවි බෝඩ් වෙන්නේ මොකටද ඇයි ඉතින් ඇහැ ගහගෙනම ඉන්න නම් එතන ඉන්න බෑ බෝඩ් වෙලා නෑ නෑ මං කියේ මේ පූල් ගෙඩිය කඩන්න බලාගෙන හිටියේ කියලා අයියෝ තාල් ඕකට ඉතින් මේ ඇහැ ගහගෙන ඉඳලා නැහින්න ඕනද කෙලින්ම Google Street Map එකෙන් බැලුවා නම් පූල් ගෙඩිය තියෙන තැනයි යන පාරයි සයිස් එකයි ප්‍රමාණය කොරටුවයි ඔක්කොම බලාගන්න පුළුවන් නේ මේ පුතා මේ මම්මේ කියන්නේ පරණ කතන්දරයක් ඒ කාලේ Google Map යකයි මේවා තිබුණේ එතකොට පොල් තිබ්බද පොල් තිබ්බ පොල් ඒ කාලේ තිබ්බ මේ කාලෙත් තියෙනවා හරි සර් ඒ කාලේ කරන්ට් එක තිබ්බද කරන්ට් එක මොකටද හරි ඒ කාලේ කරන්ට් එක තිබ්බේ නැහැ අයියෝ සර් එනම් වැඩේ අමාරුයි ඇයි ඇයි කියන්නේ කරන්ට් එක ගැපුවට පස්සේ පලාතම අඳුරිනි දින් කෙලින් පොල් කඩන්න ලේසිනි දැන් ගාල් නම් හොරු ඉන්නේ කරන්ට් එක ගබනකම් කාපු පු ගමන් ලියෝ මොන පොල් ද උස්සන්න පුළුවන් ඔක්කොම දේවල් උස්සනෝ net fm auto pass ඔන්න උදේ එක දවසක් මේ හොරා හොරෙන්ම ආව කොරටුවට හා හා ඒ කියන්නේ තල් අනිත් දවස් වලට ඔය හොරා මේ ඉන්නේ ඔක්කොම එනවා කියලා කලින් දැනුම් දීලා ඉන්ෆෝම් කළද නෑ නෑ මේ හොරා කලින් එහෙම ආව කතන් දෙන්නේ මං කිය මේ එක දවසක් මේ හොරා හොරෙන් ආව කොරඩුවට පූල කඩන් යන්නේ හරි හරි එතකොට වලල්ලගේ නමද වලල්ල මොකටද ඇයි කියන්නේ ගහේ යනවනම් ඉතින් වලල්ල එපෑ දැන් මම හොරකමකට යනවනම් අනිවාර්යයෙන්ම වලලු දෙකක් ගෙනිනවා අයියෝ මේ පූල් යන්නේ වැරේ ඒව කඩන්න ගස් දකින්න වාගේ නගින්න ඕනේ ඉතින් මේ හොරා පූල කඩාගෙන හොරෙන්ම අරන් ගියා හා ඒ කියන්නේ දැන් තල් තනිකරම ඔය ගොහිරාලගේ නොසලකිල්ලනේ නේද ඇයි එහෙම කියන්නේ ඇයි කියන්නේ සර් ඔය පූල් වත්තට CCTV කැමරා පද්ධතිය සෙට් කරලා ඉලාම් එකක් සෙට් කරලා තිබ්බනම් හොරා කෙලින්ම පූල් වත්තට කකුල තිබ්බ ගමන් පලාම් පලාම කියලා වදිනවනේ ඉලාම් එක මේ මම්මේ කියන්නේ ආදි කාලේ කතාවක් ඒ කාලේ ඔය එලාම් CCTV කේම වල තිබුණේ පූල් තිබ්බා පූල් තිබ්බා පූල් ඒ කාලේ තිබ්බ මේ කාලේ තියෙන හේල් මලුක් තිබුණේ නෑ නේද ඒ කියන්නේ තාල අහනකොට කොළමයිනේ කතාව යන්නකොට දැන් ඇත්ත නේද පූල් ගෙඩිය පැයක් විතර ගමනාර පැව්වලා කොරඩුවට ගියාම දැක්කා පූල් ගෙඩිය නෑ කියලා ගමනාර ගෙයිම ගියා FCID එකට එහෙම නැත්තම් බරපතල වංචා විමර්ශන ඒක කියත අයියෝ මේ ඒ කාලේ ඔය අනම්මන තිබුණේ නේ පොල් තිබ්බද පොල් තිබ්බ පොල් ඒ කාලේ තිබ්බ මේ කාලේ තියෙන ඊදවත්තේ ඊදවසේ දැක්ක පොල් නැහැ කියලා ගමදාර ගිහිල්ලා කැඳෙව්ව ගමේ මිනිසුන්ව ඔක්කොම කැඳ දෙන්න ගත්තොත් ඉතින් බිස්නස් පාඩු වෙනවා කවුද හැඳින්නේ දැන් කිව්වේ මේ ස්කෝල් මාත් හැමෝම කැඳ දෙන්න පටන් ගත්තා කියලා අයියෝ ගමේ මිනිසුන්ව කැඳෙව්වා එන්න කිව්වා ඊට පස්සේ ඔන්න ගමේ මිනිස්සු සේරම ආවා අහම ගමදාල කිව්වා මගේ පුහුලක් නැති වුණාය පුහුලේ අලු තියෙන හින්දා මට පුහුල් හොරාගේ කරේ ගෑවිච්ච පුහුල් අලු පේනවා පුහුල් හොරා කරෙන් දැනේ කියලා කිව්වා එතකොට ගලින්ම පැන්න ගමන් පුහුල් හොරා කිව්වා අනේ නිකන් බොරු කියන්නතු ඉන්න ගමරාල මම පුහුල් අරගෙන ගිහින් බෑග් එක දාගෙන කියලා අයියෝ ළමයෝ ඒ කාලේ ඔය බෑග් අනම් මනම් තිබුණේ නෑ පුහුල් තිබ්බද පුහුල ඒ කාලේ තිබ්බ මේ කාලේ තියෙන net fm auto pass